COVID අනතුර හමුවේ සිදු කරන සේවයේ උදෙසා ලබා දුන් දීමනාව සැප්තැම්බර් වැටුපේ සිට කපා දැමීම ආරක්ෂිත ඇඳුම් ගමනාගමන පහසුකම් හා සීමිතව ලබා දුන් නිවාඩු කප්පාදු කිරීම රෝගීන් සඳහා කරන PCR පරීක්ෂණ බෙහෙත් හා රසායනාගාර සේවා ක්‍රමෙන් කප්පාදු කිරීම 25000කට අධික කාර්ය මණ්ඩල පුරප්පාඩු නොපිරවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්ති සමිති 41ක් එක්ව අද උදැසන 7 සිට දහවල් 12:30 දක්වා සේවයෙන් ඉවත් වීම තීරණය කර තිබෙනවා. මෙම වෘත්ති සමිති ක්‍රියාමාර්ගය දීප ව්‍යාප්තව සිදු කරන පවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ. මෙම ඉල්ලීම් ඉල්ලා සෞඛ්‍ය වෘත්ති සමිති මෙලෙස වෘත්ති ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ තුන්වන වරටයි. සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. සෞඛ්‍ය සේවකයෝ මේ දක්වා විඳපු දුක විශේෂයෙන්ම රෝහල්වල සහ ප්‍රතිකාර කරන ස්ථානවල ක්ෂේත්‍රයේ සෞඛ්‍ය සේවකයන් විඳපු දුක අපිටත් වඩා ඒගොල්ලොම දන්නවා. ඒ තත්ත්වයේ තුල යම් කෙනෙක් සැලසුන් සහගතව මේ රෝග තත්ත්වේ නැවත වැඩි වෙන්න ඉඩ දෙනවා නම් විවිධ හේතු මත සේවාවන් අඩාල කිරීම හරහා හෝ වෙනත් ආකාරයේ කටයුතු වලින් මේ රෝගය පැතිරෙන්නට ඉඩ ඇරියොත් නැවතත් මේකේ විපාක වලින් වැඩි බරක් කරගහන්න වෙන්නේ සෞඛ්‍ය සේවකයින්ට. ඒ නිසා මම හිතනවා අපේ රටේ සෞඛ්‍ය සේවකයෝ මේ පිළිබඳව අවබෝධයකින් යුතුව වගකීමකින් යුතුව මේ සම්බන්ධ ක්‍රියාවලියන් වලදී හැසිරෙයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.